හිතවත් මිතු පසුකී දවසක නුවර අපූරු සිද්ධියක් සිද්ධ වෙනවා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මේ මාසේ 3 වෙනිදා මේ මාසේ 3 වෙනිදා බුච්චෙක් බස්තා බස් ස්ටෑන්ඩ් එකේ එක්තර පුද්ද කාන්තාවක් ඉන්නවා සම්පූර්ණයෙන්ම මුස්ලිම් ඇඳුමක් ඇඳගත්තු ඒ කියන්නේ මුළු ඇඟම වැහෙන ආකාරයට ඇස් දෙක පමණක් විවෘත වෙච්ච ඉතින් මේ කාන්තාව මේ දෙකට වඩා මේ ස්ථානයේ එක දිගටම රැඳිලා ඉඳලා තියෙනවා මේ වෙලාවේ මේ ස්ථානයේ හිටපු පොලිස් නිලධාරීන්ට යම් ප්‍රමාණයකට සැකයක් මතුවලා තිබෙනවා මොකද මේ කාන්තාව කිසිම බස් එකකට නගින්නේ නැතුව බොහොම උනන්දුවෙන් එන බස් වලින් බැහැලා යන මිනිස්සු දිහා උනන්දුවෙන් බලන් නිසා ඉතින් මේ විදිහට බලන් ඉඳලා අවසානයේදී සැකය නිසා පොලිසිය කරලා තියෙන්නේ වහාම තමන්ගේ අමුතුමක් ලබා දීලා එමෙ පොලිස් ස්ථානයේට කාන්තා නිලධාරියක් කැඳවලා කාන්තා නිලධාරියක් කැඳවලා ඇයට උපදෙස් දීලා තිබෙනවා මේ අදාළ මුස්ලිම් ඇඳුම ඇඳගත්තු නැත්තම් මුළු ඇඟම වැහෙන ඇස් දෙක පමණක් ඇරිච්ච ඇඳුම ඇඳගෙන හිටපු කාන්තාව පරීක්ෂා කරන්න කියන කාරණේ. ඉතින් ඒ වෙලාවේ පොලිස් කාන්තාව ඒ ස්ථානයට ගිහිල්ලා පරීක්ෂා කරන හදනකොටම මේ කාන්තාව කලබල වෙලා ස්ටාර්ට් කරලා තිබ්බ බස් එකට දඩිබිඩි ගාලා නගින්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ පොලිසිය වහාම බස් එක නවත්තලා අදාළ කාන්තාව බස් එකගෙන තියෙනවා. බස්සගෙන ඔහු ඇව අරන් ගිහිල්ලා තියෙනවා මහනුවර පොලිස් ස්ථානයේට මිත්තුරුනි අන්න ඒ වෙලාවේ ඇව පරීක්ෂා කරනකොට දැනගෙන තියෙනවා මේ මුස්ලිම් කාන්තාවක් විදියට ඇඳගෙන ඉන්න කෙනා කාන්තාවක් නෙමෙයි සැබවින්ම පිරිමියෙක් කියන කාරණේ ඒ වෙලාවේ පොලිස් ස්ථානාධිපතිතුමා වහම මැදිහත් වෙලා ඔහුගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා අන්න ඒ වෙලාවේ තමයි ඇත්ත කතාව එළි වෙලා තියෙන්නේ මේ පුද්ගලයාගේ වයස අවුරුදු 27යි මොහු විවාහ වෙලා ඉන්නේ අවුරුදු 26ක කාන්තාවක් ඉතින් මේ අවුරුදු 26ක කාන්තාව රැකියාවක් කරනවා ඒ රැකියාව කරන ස්ථානයේ තරුණයෙක් සමග ඇයට ප්‍රේම සම්බන්ධයක් තියෙනවායි කියන සැකය ගෙදරට ඇති වෙලා නිරන්තරයෙන්ම ගුටිපිටි හුවමාරුවක් සිද්ධ වෙලා තියෙනවා මේ වෙලාවේ මේ පුද්ගලයාට අවශ්‍ය වෙනවා තමන්ගේ බිරිඳත් ඒ ඇගේ අනියම් ප්‍රේමවන්තයත් අතටම අල්ලගන්න අන්නේ සඳහා තමයි ඔහු උපායක් කල්පනා කරේ ඒ වෙලාවේ කල්පනා කරා තමන්ව අඳුරගන්න බැරි විදියට බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න හොඳම ක්‍රමය තමයි මුස්ලිම් කාන්තාවක් විදියට ඇඳලා එතනට වෙලා ඉඳලා කොහොම හරි අල්ලගන්න එක කියන කාරණේ. මිත්‍රනි මේක ඇතුලේ බරපතල කතාවක් තිබෙනවා. ඒ තමයි කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ පුද්ගලයාව හැම ගහන්න ඕනේ කියලා. හැබැයි අනිත් පැත්තේ කතාව තමයි මේ පුද්ගලයා මේ තත්ත්වයට වැටෙන්නට කොතරම් දැඩි මානසික පීඩනයකට ලක් වෙලා ඇද්ද කියන කාරණේ. මිත්‍රනි අද වෙනකොට රුපියල් පස්සේ හඹායන අපේ සමාජය ඇතුලේ ආදරය වගේ දේවල් අද වෙන්දේසී සේල් වෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අද වෙනකොට කෙනෙකුට හොර ගෑණියෙක් නැති එක, එහෙම නැත්නම් ගෑණියෙකුට හොර මිනිහෙක් නැති එක අපේ සමාජයේ අද අඩුවක් විදිහට දකින තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අද මිනිස්සුන්ට Facebook එකේ එකලව් එකයි, ගෙදර තව එකයි, බස් එකේ තව එකයි, කෝච්චියේ තව එකයි. මේ තරමටම පවුල් සංස්ථාව අරමු දෙයක තියෙනවා. ඒක එසේ වෙලත් මේ වෙනකොට ඒ පුද්ගලයාට එරෙහිව ගත්තු නෛතික පියවර තාමත් පැහැදිලි නැහැ. හැබැයි මිත්‍රවරුනි මේක විදිහක හාස්‍යයක්. හැබැයි අනිත් පැත්තෙන් මේකෙන් පැහැදිලිව පෙන්නනවා අපේ සමාජය කොතරම් ඛේදජනක තත්ත්වයකට තල් වෙලා තියෙනවද කියන කාරණේ. ඉතින් මිත්‍රවරුනි මුන් කාලකන්ගේ සමාජ තත්ත්වය වෙනස් කරලා මේ රටේ මිනිසුන්ට නැවත වතාවක් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජ දේශපාලන ආර්ථික අභි කරගන්නට අපි සියලුම දෙනා කැපවෙමු. මිතුනි අරගෙන යන ජයග්‍රහයක් නැවතුම ඔබට සිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය.